අපිත් සමග ඉන්නවා කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමා ඔබතුමන් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා නුගසවන වැඩසටහනට ආයුබෝවන් වෛද්‍යතුමනි හොඳයි මේ කොවිඩ් ගැන කතා කරද්දී වෛද්‍යතුමනි ඔබතුමන්ගේ දැනුම ඔබතුමන්ගේ පළපුරුද්ද වගේම ඔබතුමන්ගේ අත්දැකීමත් එක්කම අද අපිට කතා බහ කරන්නට පුළුවන් වේවි මේ දිනවල බොහෝ දෙනෙක් මේ වෛරසය ආසාදනය වුණායින් පසුව PCR පොසිටිව් වීමෙන් පසුව හෝම් කිය නැත්තම් නිවසේ සිට ප්‍රතිකාර ලබන මට්ටමට පැමිණ තිබෙනවා. අපි ඒ ගැන කතා කරලම අද කතා බහ පටන් ගමු මේ හෝම් කිය නැත්තම් නිවසේ සිට ප්‍රතිකාර ගැනීම සම්බන්ධව. ඔව්. දැන් නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීම කියන සංකල්පය රජයේ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කළා තියෙන්නේ. හැබැයි ඒක හැම කෙනෙකුටම නිර්දේශ කරන්න බැහැ. අපි දන්නවා දැන් කොරෝනා ආසාදිත වෙනවා කියලා අපි කෙනෙක් කොරෝනා වලින් ආසාදිත වෙනවා කියන්නේ එතනත්තාගේ PCR පරීක්ෂණයක් හරි එහෙම නැත්නම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් හරි පොසිටිව් වෙන එක. ඒතර මෙහෙම පොසිටිව් වෙලා කොරෝනා ආසාදනය වුණ බව දන්න රෝගියෙක් රෝගී කාණ්ඩ කීපයකට බෙදෙනවා. පළවෙනියෙන්ම ඒසිම්ප්ටොමැටික්. ඒ කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් නැතුව කොමන හේතුවක් නිසා හරි මේ පරීක්ෂණය කරාම එතනත්තා කොරෝනා ආසාදිතෙක් බව දැනගන්නවා. ඒ හැරුණාම මයිල්ඩ් ඒ කියන්නේ ඉතාම සුළු රෝග ලක්ෂණ පෙන්වන කට්ටිය. දැන් මේ කට්ටිය තමයි පමණයි අපි මේ නිවසේ නිරෝධායනයට යොමු කරන්නේ. ඒ හැරුණාම අපි කියන මොඩරේට් ඒ කියන්නේ අතරමැදි රෝග ලක්ෂණ පෙන්වන කට්ටිය අපි නිවෙස් නිරෝධායනයට යොමු කරන්නේ. ඒ වගේම වැඩි රෝග ලක්ෂණ තියෙන කට්ටියත් නිවෙස් නිරෝධායනයට යොමු කරන්නේ. ඒ වගේම විවිධ සංකූලතා සහ නිදන්ගත රෝග තියෙන අය අපි නිවෙස් නිරෝධායන සඳහා නිර්දේශ කරන්නේ. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කළ තියෙන වයස් පරාසයකුත් තියෙනවා. අපි නිවෙස් නිරෝධායනට යොමු කරන්නේ අවුරුදු 65 අතර කාණ්ඩයයි පමණයි. හැබැයි එතකොට ඒ වයස පමණක් ගන්න බෑ. සමහරවල් අවුරුදු 65 එකෙක් ඉන්න පුළුවන් කිසිම වෙනත් නිදන්ගත රෝගයක් නැති කෙනෙක්. එතකොට එයා තරුණෙක් වගේ. අනිත් පැත්තෙන් අවුරුදු 55 කෙනෙක් ඉන්න පුළුවන් 45 කෙනෙක් ඉන්න පුළුවන් දියවැඩියාව, අදිරුධිර පීඩනය, වකුගඩු ආබාධ, ශ්වසන ආබාධ එහෙම නැත්නම් කෙනෙකුගේ ප්‍රතිශක්ති අඩු වෙන ස්ටීරොයිඩ් වගේ ඖෂධ පාවිච්චි කරන එහෙමත් නැත්නම් වකුගඩු බද්ධයක් කරපු කෙනෙක්. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම නිවෙස් නිරෝධායනය සඳහා සුදුසු නැහැ. එතකොට අපි හිතනවා නම් මේ වයස් කාණ්ඩය තුළ තියෙන නිදන්ගත රෝග නැති සුළු රෝග ලක්ෂණ පෙන්වන කෙනෙක් නිවසේ නිරෝධායනය වෙනවා නම් අපි ඒ තැනැත්තාට නිර්දේශ කරන යම් යම් අවවාද තියෙනවා. පළමුවම තමයි තමා නිවසේ නිරෝධායනය වෙනකොට ඒ සඳහා පහසුකම් තියෙන්න ඕන. ඒ කියන්නේ අනිත් කට්ටියකින් වෙන් වෙලා ඉන්න ස්ථානයක් කාමරයක් සහ වෙනම වැසිකිළියක් තමන්ට ආහාර ගන්න පුළුවන් විදිහට වෙනම. ඒ වගේම ඒ තැනැත්තා පාවිච්චි කරන අපද්‍රව්‍ය එහෙම නැත්නම් සෙම් සොටු එහෙම වගේ දේවල් පිහිදාන දේවල් මනවින් ඉවතලන ක්‍රමයක් තියෙන්න ඕන. ඒ වගේම කිසියම් ආකාරයක සංනිවේදනයක් තියෙන්න ඕන. පවුලේ කට්ටිය වගේම හදිසි අවස්ථාවකදී වෛද්‍ය අංශ සමග සම්බන්ධ වෙන්න. ඒතර මේවත් එක්ක ඒ තැනැත්තාගේ රෝග ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටින්න ඕන. මොකද අපි ගොඩක් දකිනවා සමහරලාට කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඒ කියන්නේ අපි ඒසිම්ප්ටොමැටික් කියන කට්ටිය ඇන්ටිජන් පොසිටිව් වෙලා දවස් කීපයක් යනකොට ඒගොල්ලන්ගේ රෝග ලක්ෂණ මතුවෙලා සමහරලාට මරණය පවා සිදු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒක නිසා ඒ පරීක්ෂණය කරන අවස්ථාවේදී රෝග ලක්ෂණ නැහැ කියන එකෙන් අදි තක්සේරුවකට යන්න බෑ. ඒතර කෙනෙක්ගේ තමන්ට උන තියෙනවද තමන්ට තියෙන ඇඟට පතර තියෙන අමාරුව ගැන අවබෝධයක් තියෙනවා. දෙවෙනි වැදගත් කාරණය තමයි යම් අවබෝධයක් පුළුවන් නම් ඒ තනත්තාගේ මේ පල්ස් රේට් එක එහෙම නැත්නම් හෘද ස්පන්දනය ගැන තමන්ටවත් පුළුවන් විනාඩියකට කොච්චර ප්‍රමාණයක් නාඩි වැටෙනවද කියලා බලන එක සාමාන්‍යයෙන් කෙනෙකුගේ 70ක් විතර වගේ ඉන්නේ. ඒ අරුණාම විවේකීව සිටිනකොට හුස්ම ගන්න වේගය සාමාන්‍යයෙන් 12 විනාඩියකට අපි 12 පාරක් 14 පාරක් නැත්නම් 16 පාරක් වගේ තමයි හුස්ම ගන්න. ඒ වගේම තමන්ට කිසියම් ශ්වසන පහසුවක් තියෙනවා කියන එක. එතකොට අපේ නිමෙස්සල දැන්
ඇතැම් නිවෙස්වල පල්ස් ඔක්සිමීටරයක් තියෙනවා. ඉතින් පල්ස් ඔක්සිමීටරයක් කාටරි තියෙනවා නම් ඒක අනිත් කට්ටියක බෙදා හදා ගන්නත් පුළුවන්. මොකද අපි ඇඟිල්ලෙන් ගන්න පිරිසිදු කරලා ගන්න පුළුවන්. පල්ස් ඔක්සිමීටරයක් තියෙනවා නම් ඒ තැනත්තාගේ ඔක්සිජන් ප්‍රතිශතය 96%කට වඩා වැඩි වෙන්න ඕන. එහෙම නැත්නම් මේ තැනත්තා නිවසේ සිටිනවා නම් එයාට යම් ආකාරයක ශ්වසන අපහසුයක් තියෙනවා නම් ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂ වෙන්න ඕන. ඒ කියන්නේ කාමරය විදිනකොට එහෙම නැත්නම් වැසිකිළියට ගිහිල්ලා නැවත වාරයක් තමන්ගේ ඇඳට එනකොට කිසියම් ආකාරයක ශ්වසන අපහසුයක් හුස්ම ගැනීමේ අපහසුයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒතනත්තාට පුළුවන් නම් අර පල්ස් ඔක්සිමීටර එකකින් බලන්න ඇඳේ ඉන්නකොට කොච්චර ඔක්සිජන් ප්‍රතිශතයක් තියෙනවද ඒක 96%ක් නම් වැසිකිළියට ගිහිල්ලා එහෙම නැත්නම් ඇවිදලා ආවම 94ක් ඒ වගේ දෙකකින් වඩා අඩු වෙනවා නම් ඒතනත්තා නිවසේ සිටීම ඒ තරම් යෝග්‍ය නැහැ. තරුණ කෙනෙක් වුණත් නිවසේ ඉන්නවා නම් දැන් හුඟක් ෆිට් එක්කෙනෙක් කියන හොඳට ශක්තිය තියෙන කෙනෙක් නම් අපි කියන පුළුවන් නම් පුටුව කර හිටගෙන නැගිටින්න හිටගෙන වාඩි වෙන්න හිටගෙන වාඩි වෙන්න කියලා 8 සැරයක් 10 සැරයක් වගේ විනාඩියකට එහෙම කළා ඉවරුණාට පස්සේ විනාඩියකම ආරක් දෙකක් විතර පල්ස් ඔක්සිමීටරයක් දාගෙන බලන්න ඕන ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවද කියලා සැචුරේෂන් එක 96 ඉඳන් 2කට වඩා අඩු වෙනවා නම් ඒතනත්තාටත් නිවසේ සිටීම යෝග්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ නිවෙස් නිරෝධානය කියන එක ඉතා කල්පනාවෙන් කළ යුතු කාර්යයක්. දැන් ඔබතුමා සඳහන් කළා වගේ ඒ සිම්ප්ටොමැටික් නැත්නම් ලක්ෂණ නොපෙන්වන තැන ඉඳලා මරණය දක්වා පුංචි කාලයක් ඇති ලක්ෂණ කිහිපයක් හෝ නැත්නම් ලක්ෂණ නොපෙන්වා හෝ එකවර මේ තැනට යන්න. දැන් නිවසේ ඉන රෝගියෙක් ඔබතුමා සඳහන් කළා අපිට දෛනිකව කරන්න පුළුවන් gedara ඉඳලම කරන්න පුළුවන් පරීක්ෂණ කිහිපයක්ම. ඊට අමතරව දැන් නිවසේ ඉන රෝගියෙක් නිවසෙන් කොහොමද දැනගන්නේ කොයි අවස්ථාවේද මේ පුද්ගලයාට ඉදිරියේදී අමාරු වෙන්නට පුළුවන් එහෙම නැත්නම් තව රෝග ලක්ෂණ තව අමාරු වෙනකන් කියලා gedara ඉඳන් බලන් ඉන්නවද රෝහල් වල ඇඳන් පහසුකම් හෝ වෙනත් කාමර පහසුකම් හෝ හමු වෙනකන් එහෙමත් නැත්නම් කොයි අවස්ථාවේද මේ රෝගියාව හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් එහෙමත් නැත්නම් රෝහලක් කරා ගෙන යා යුත්තේ කියන දේ වෛද්‍යතුමනි මෙහිමයි දැන් අර මං කියපු කාරණා ගැන තමයි හිතන්න ඕනේ. ඒ කියන්නේ මෙයා හොඳටම ඉන්නවනම් ඒ කියන්නේ මොකුත් අංගේ අමාරුවක් නැහැ එහෙම ලොකු කම්ප්ලේන් එකක් එහෙම නැහැ. එයා හැම ඉන්නව නම් කැමක් නැහැ. හැබැයි ඒතනත්තාගේ උණ ගතිය එම් ගොඩක් තියෙනවා නම් එහෙම නැත්නම් මාංශ පේශින් වල දැඩි වේදනාවක් වගේ තියෙනවා. මොකද දැඩි මාංශ පේශී වේදනාව කොරෝනා වල රෝග ලක්ෂණයක්ම වෙන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒ වගේම මෙයා කියනවා නම් මට ශ්වසන අපහසුයක් තියෙනවා. එහෙම නැත්නම් නවත්ත ගන්න බැරි කැස්සක් තියෙනවා. එතකොට එහෙම නැත්නම් බාත්รูම් එකට ගිහිල්ලා ආවම එහෙම නැත්නම් කාමරේ ඇවිද්දාම මේ හුස්ම ගැනීමේ යම් අපහසුතාවයක් තියෙනවා කියලා ඒ තැනත්තා රෝහලකට ඇතුළු කරන එක සුදුසුයි. මොකද ඔතන තියෙනවා සයිලන්ට් හයිපොක්සියා කියලා එකක්. ඒ කියන්නේ සමහර කට්ටියගේ ඔක්සිජන් සැචුරේෂන් එක සාන්ද්‍රණය තමන්ට නොදැනීම අඩු වෙනවා. මේක ඉතා භයානකයි. මේ කොරෝනා රෝගීන් අපි දකින දෙයක්. එයාට ඒක තේරෙන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා ඒ කට්ටියට තේරෙන්නේ නැහැ තමන්ට හුස්ම ගැනීමේ අපහසුයක් තියෙනවා කියලා. හැබැයි අපි අට්ටියගේ ඔක්සිජන් සාන්ද්‍රණය සැචුරේෂන් එක බැලුවහම ඒක අඩු ගණනක් තියෙනවා. 96%ක් වගේ. එහෙම නැත්නම් 94%කට වගේ නම නම් අනිවාර්යයෙන්ම ඉතනත්ත රෝහල්ගත වෙන්න ඕනේ. ඉතින් ඒ ශ්වසන අපහසුව පල්ස් ඔක්සිමීටරයක් තියෙනවා නම් ඒ ඔක්සිජන් සාන්ද්‍රණය මැන ගැනීම සහ හෘද ස්පන්දන වේගය තමන් වැඩිපුර තමන්ට වැඩි වාරයක් හුස්ම ගන්න සිද්ධ වෙලා තියෙනවා නම් හුස්ම ගැනීම ආයාශයෙන් කරන්න ඕන කියලා අපට දැනෙනවා නම් ඒ තැනත්ත රෝහල් ගත වෙන එක සුදුසුයි. ඒ අරුණහම රෝහලේ ගෙදර ඉන්න රෝගියෙක් සාමාන්‍යයෙන් කළ යුතු දේ තමයි වැදගත්ම දේ තමයි ඇඳ විවේකය. කියන්නේ Tamanta ඔක්සිජන් වැඩිපුර ඕන කියලා වෙන අවශ්‍ය වෙන කිසි දෙයක් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඕනට වඩා ඇවිදින්න හොඳ නැහැ. තරප්පු පෙලක් දිගේ නගින්න හොඳ නැහැ. එහෙම නැත්නම් කාන්තාවක් නම් උයන්න දරුවන්ගේ වැඩවලට යොමු වෙන්න හොඳ නැහැ. ඒතට ඒ අවබෝධය තියෙන්න ඕන. ඒ ටික කරන්න හොඳ නැහැ. ඇඳ විවේකය. දෙවෙනි එක තමයි අවශ්‍ය ප්‍රමාණයට වියර වර්ග පාවිච්චි කිරීම. ඒක අර ජීවණී වගේ අපි කියන්නේ ඔරල් රිහයිඩ්‍රේෂන් සොලියුෂන් කියලා ජීවණී වගේ වතුර වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කැඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළතුරු ඉසි වෙන්න පුළුවන්. දවසකට වැඩි හිටියෙකුට ලීටර් 2ක් 2.5ක් ගන්න එක සුදුසු වෙනවා. ඒ වගේම මේ තැනත්තා කියන්නේ නිවැරදි පෝෂණ වේල ආහාරයකට යන්න ඕන. ඒ කියන්නේ
හොඳට හොඳින් පෝෂණය ලැබෙන්න ඕන. ඒ කියන්නේ පෝෂණය මනාවත් පවත්වා ගන්න ඕන කියලා. අපි නියුට්‍රිෂන් හරියට තියෙන්න ඕන කියලා. කෙනෙකුට උණ තියෙනවා නම් පැරසිටමෝල් පමණයි අපි නිර්දේශ කරන්නේ උණ සහ අංගපත වේදනාවට. ඒ තනත්තාගේ බර සහ වයස අනුව නිවැරදි මාත්‍රාවෙන් ලබා ගත යුතුයි පැය 6කට වඩා. උණ සහ වේදනාවට අපි දෙන ඔය NSAIDs එහෙම නැත්නම් ඩික්ලොෆිනැක්සීඩියම් ඉබුප්‍රොෆන් වගේ ඒ වගේ ඖෂධ කොහෙත්ම ගන්න හොඳ නැහැ උණ පාලනය කරන්න. පැරසිටමෝල් වලට උණ අඩුවෙන්නේ නැත්නම් රෝහලකට යන්න ඕන. ඒ අරුණහම කෙනෙක් තමන්ගේ නිදන්ගත වෙනත් රෝග තියෙනවා නම් දියවැඩියාව අධිරුධිර පීඩනය හෘදයේ තියෙන දුර්වලකමක් වකුගඩු ආබාධ කැන්සර් එකක් සුසන ආබාධ තියෙනවා නම් ඒ තැනැත්තා එතුවක්කල් ගත්ත බෙහෙත් ඒ ආකාරයකින්ම පාවිච්චි කරන්න ඕන වෛද්‍ය උපදෙස් නැතුව වැඩි කිරීම හෝ අඩු කිරීම සුදුසු නෑ. එතකොට සමහර වෙලාවට කෙනෙකුට නාසයේ සොටු ගැලීමක් උගුරේ වේදනාවක් කැස්සක් වගේ තියෙනවා නම් නාසයට සමහරවිට අපි වෙළඳ පොලේ තියෙන සාමාන්‍ය ඔය නාසයට දාන නේසල් ඩ්‍රොප්ස් කියලා කියන ඒවා එකක් ගත්ත කියලා අපහසුාවක් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ අර තමන් පහසුවෙන් සිටින්න පුළුවන් රෝගයේ සනීප වීමක් නෙමෙයි වෙන්නේ. ඒ වගේම උගුරේ දැවිල්ලක් සෙම් ගතියක් වගේ තියෙනවා නම් ඔය ඇන්ටිහිස්ටමින්ස් වගේ කියන එක පිරිටන් එහෙම නැත්නම් ක්ලෝෆෙනිරමින් කියන බෙහෙත් ලොරටඩීන් ඒ වගේ ඖෂධ පාවිච්චි කරන්න පුළුවන් ෆෙක්සොෆෙනඩීන් ඒ හැම දෙයකින්ම වගේ වෙන්නේ ඒක විවිධ වෙළඳ නාම තියෙනවා. ඒ සෙම ප්‍රමාණය අඩු වෙනවා සෙම් ගතිය අඩු වෙනවා යම් පහසුවක් දැනෙනවා. ඒ වගේම හැබැයි මේ වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩු වීමක් නෙමෙයි වෙන්නේ. වෛද්‍යමිනි දැන් ඔබතුමන් මතක් කරා සෙම් ප්‍රතිශ්‍යාවට සම්බන්ධ රෝග ලක්ෂණ පහළ වෙන්නේ යම්කිසි කාලයක් ගත වෙනවද සමහරුන්ට PCR පරීක්ෂණය පොසිටිව් නැත්නම් මේ විදිහට ආසදිතෙක් කියලා හඳුනාගත්තයින් පස්සේ යම්කිසි කාලයකට පසුව සෙම් ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පහළ වෙනවද එහෙම නැත්නම් ඒ ඉක්මනින්ම පහළ වෙනවද යම්කිසි ඒ සම්බන්ධව අපි කතා කරොත් ඒක හරි අමාරුයි කියන්න. සමහර කට්ටිය අර මං කිව්වා වගේ මුකුත් සිම්ටම්ස් නැහැ ඒ සිම්ටොමැටික්. සමහර කට්ටියට මේ වගේ දේවල් තියෙනවා. සමහර කට්ටියට ඊට වඩා අමාරු වෙනවා. ඒතකොට සමහර කට්ටිය මුලින්දම පළවෙනි දෙවෙනි දවසේ වගේම මේ අමාරුකම් තියට එන්න පුළුවන් තවත් කෙනෙකුට දවස් 6-7ක් යනවා. අපි වෙලාව බලලා ඉක්මනට මෙමු. පංචි රස මලකායේ සේවරි නට්ස් දැන් අලුත් වෙලා. හොඳයි. වෛද්‍ය. ඒ වගේම අපි ගෙදර කෙනෙක් ඉන්න කෙනෙකුට මතක් කරන්න ඕනේ ඊතනත්තාට හෘද ආබාධයක්. එහෙම නැත්නම් හෘද දුර්වලකමක් වගේ දෙයක් තියෙනවා නම් විශේෂයෙන් ඇස්පිරින් වගේ ඖෂධයක් තියෙනවා නම් පමණක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව එහෙම නිකන් කොරෝනා හැදිච්ච පළියට ඇස්පිරින් වගේ දේවල් ගන්න හොඳ නැහැ. ඔබ බොහොම වැදගත් කරුණක් මතක් කරේ. මොකද අපි දකිනවා මේ දවස්වල තමන්ගේ ගෙදර කෙනෙක්ට මෙහෙම පොසිටිව් වෙලා හෝ එහෙමත් නැත්නම් මේ ලක්ෂණ පහළ වෙගෙන එද්දී තමන්ම ප්‍රතිකාර කරන්න එහෙමත් නැත්නම් හිතුණු ඖෂධ අරගෙන ඇවිල්ලා දෙන්න ඒක සුදුසු වෙන්නේ නැහැ නේද වැදගත්. එද අපි අනිත් එක දකිනවා මේ ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ ඒ කියන්නේ ඩෙක්සමෙතසෝන් ප්‍රෙඩ්නිසොලෝන් වගේ ඖෂධ බහුලව පාවිච්චි කරනවා. එතන නිවසේ සිටින කෙනෙක් මේ ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ පාවිච්චි කිරීම සුදුසු නැහැ. මොකද එතනින් වෙන්නේ මේ තැනැත්තාගේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ වෙනත් සංකූලතා නැති වෙනත් රෝගයකින් පෙළෙන්නේ නැති කෙනෙක්ට උනත් නිරෝගී පුද්ගලයෙක්ට උනත් සුදුසු වෙන්නේ නැහැ නේද? නෑ. ඒ කියන්නේ කොරෝනා කියන තත්ත්වේ වැළඳිච්ච පමණින්ම අපි ගොඩක් කට්ටිය දකිනවා නිවසේදී ස්ටීරොයිඩ් පාවිච්චි කරන්න පටන් ගන්න. ඒක ඉතා හිතකරයි. මොකද ඒ තැනත්තාගේ ප්‍රතිශක්තිය එතන මුල් අවස්ථාවේ හීන වෙනවා. එතකොට මේ කොරෝනා රෝගී තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. ඒ ස්ටීරොයිඩ්ස් වර්ගයේ ඖෂධ පාවිච්චි කළ යුත්තේ මේ තැනත්තා රෝහලකට ඇතුළත් වුණාට පස්සේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අනුව පමණයි. කියන්නේ අපි ඔක්සිජන් සැචුරේෂන් එක 94%ක් විතර හෝ ඊට වඩා අඩු වෙනකොට පමණයි ස්ටීරොයිඩ්ස් පාවිච්චි කරන්නේ. එතකොට අපි යම් අවබෝධයක් තියෙනවා මේ තැනත්තාට අපි ස්ටීරොයිඩ් පටන් ගත්තා සහ එහි සංකූලතා විශේෂයෙන් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යන සහ ඇඟේ සෝඩියම් ප්‍රමාණය පහළ යන්න පුළුවන් ඒ වගේ සංකූලතා ගැන අවබෝධයක් තියෙනවා. එතකොට නිවසේ සිට පාවිච්චි කිරීම අහිතකරයි. ඒ වගේම අපි දකින්නවා දැන් කැස්ස තියෙන කට්ටියට යම් විශේෂයෙන් ඇස්මා වගේ තියෙනවා නම් ඉන්හේල එකක් සුදුසු වෙනවා. හැබැයි කවදාවත් ස්ටීරොයිඩ් යොදපු ඉන්හේල එකක් පාවිච්චි නොකරපු කෙනෙක් මං හිතන්නේ ඒ ඉන්හේල එකට යන එක හොඳ මදි. එතනදී ශ්වසන පද්ධතියේ තියෙන අර
ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒතර සල්බියුටමෝල් වගේ එහෙම නැත්නම් ඉප්‍රොට්‍රෝපියම් වගේ ඉන්හේල් එකක් කමක් නැහැ කැස්සට. ඒ වගේම සාමාන්‍ය කොෆ් සිරප් එකකුත් කමක් නැහැ. මොකද ඒවා ඒ ආකාරයේ ඉතා හිතකර බෙහෙත් නැති නිසා. සමහරු ප්‍රතිජීවක ඇන්ටිබයොටික් අපි දකින්නවා කොරෝනා හැදිච්ච පළවෙනි දවසේම ඇන්ටිබයොටික් ගන්නවා. ඒක ඉතා හිතකරයි. මොකද ඒකෙන් මේ තැනැත්තාට යම් ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධයක් නිර්මාණය වෙන්න පුළුවන්. අපි දකිනවා සමහරලාට කොරෝනා රෝගියෙක් ඊට දවස් 30කට කලින් පළ දවස් 30ක් ඇතුලේ පෙති ප්‍රතිජීවක ගත්ත කෙනෙක්. එහෙම නැත්නම් මාස 3ක් ඇතුළත ඉන්ජෙක්ෂන්ස් විදියට ප්‍රතිදේහ ප්‍රතිජීවක ගත්ත කෙනෙක් යම් ආකාරයක ප්‍රතිරෝධයක් දක්වන්න පුළුවන් කොරෝනා හැදුනට පස්සේ එතනත්තාට secondary bacterial infection ඒ කියන්නේ දෙවන පෙළ බැක්ටීරියා ආසාදනයක් සිදු වුණොත් ඒක නිසා කොරෝනා කියන්නේ වෛරසයක් මේ සඳහා ප්‍රතිජීවක ඇන්ටිබයොටික් නිවසේදීම පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ පාවිච්චි කිරීම සුදුසු නැහැ. එහෙම පාවිච්චි කරනවා නම් ස්ටීරොයිඩ් වර්ග වගේම ප්‍රතිජීවක පාවිච්චි කරනවා නම් මේ තරත්ත රෝහලකදී හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී තමයි වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ සහ ඒ කාර්ය මණ්ඩලයේ අනුදැනුම ඇතුව තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව හිතමතේ ඇන්ටිබයොටික් පාවිච්චි කරන්න එපා. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම ඒ තැනත්තාට අර මං කලින් කිව්වා වගේ විජලනය හොඳ නැහැ. ඒ දියර වර්ග ගන්න ඕන. අපි දකිනවා මේ විටමින් වර්ග ගෝණි ගණන් බොනවා මේ දවස්වල කට්ටියක අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් කාට හරි කොරෝනා හැදුනොත් කොවිඩ් ආසාදනය වුණොත් කෙටි කාලයකට විටමින් C, විටමින් D, සින්ක් වගේ විටමින් වර්ග ගත්තට වරද්දක් නැහැ. ඒකේ සමහර යම් ප්‍රමාණයකට ප්‍රතිශක්තිය ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් ඒ කාලයක් තිස්සේ එහෙම ගන්න එක අහිතකර වෙන්න පුළුවන්. කෙටි කාලයකට ගත්තට කමක් නැහැ. සති දෙකක් ඒ වගේ කාලයක් කමක් නැහැ. ඒතකොට හැබැයි ඉතින් අර රෝගේ වැළඳුණොත් ඇරෙන්න එම දිගින් දිගටම අවුරුදු ගණන් ඒක පාවිච්චි කිරීම සම්බන්ධට අහිතකර වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි අපි ගෙදර ඉන්න කෙනෙකුට පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඒතකොට විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රතිජීවක සහ ස්ටීරොයිඩ් ගන්න එපා කියලා සහ අනවශ්‍ය ආකාරයට බෙහෙත් ගන්න එපා කියලා අපි දකිනවා. විවිධ වර්ගයේ බෙහෙත් වර්ග පාවිච්චි කරනවා මේ රෝගීන් රෝහලට පැමිණෙනකොට. වෛද්‍යමිනි දැන් ඔබතුමන් කොවිඩ් ප්‍රතිකාර ගැන මේ විදිහට කතා කරද්දී පළමු රැල්ලේදීම ඔබතුමන්ට කොවිඩ් ආසාදිතින් පොටපත් වෙන්නට උනා මේ අත්දැකීම ඔබතුමන් ලැබුවා. ඉතින් අපි ඔබතුමන්ගේ අත්දැකීමත් එක්ක අද දැන් මේ වෙද්දි තවස්සරකට පමණ පස්සේ මේ කොවිඩ් රෝගීන් දක්වන රෝග ලක්ෂණත් එක්ක අපි කතා බහ කරොත්. ඔව් දැන් කොවිඩ් වලින් සනීප වුණාට පස්සේ සමහර කට්ටිය විවිධ රෝග ලක්ෂණ ගැන කතා කරනවා. අපේ එකට කියනවා මේ ලෝන් කොවිඩ් සින්ඩ්‍රෝම් කියලා. කියන්නේ කොවිඩ් හැදිලා සුව වෙච්ච කෙනෙක් දක්වන රෝග ලක්ෂණ. ඒ සමහර කට්ටියට මම මුලින් කිව්වා වගේ දැන් රෝගේ ඉතා සුළුවෙන් වැඩිච්ච කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මයිල්ඩ් කට්ටිය. මොඩරේට් සිවිය කියලා කට්ටියත් ඉන්නවා. ඒතර මොඩරේට් සිවිය කියලා කියන්නේ ටිකක් දරුණු වේට හැදිච්ච කට්ටිය. ඒ කට්ටිය සමහරලාට අපිට ශ්වසන යන්ත්‍ර වලට සවිකල්ප කට්ටිය වෙන්න පුළුවන්. අර වැඩි පීඩනයක් යටතේ ඔක්සිජන් ලබා දීපු කට්ටිය වෙන්න පුළුවන්. විවිධාකාරයේ ස්ටීරොයිඩ්ස් වර්ගයේ ඖෂධ ලබා ගත්ත කට්ටිය වෙන්න පුළුවන්. ඒතර මේ කට්ටිය නම් කොහොමටත් ටික කාලයක් යනකම් යම් ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන් පෙනහළු වල නියුමෝනියා හැදුණා නම් කොවිඩ් රෝගය නිසා එතනත්තා අපිට ටික කාලයක් බලා ගන්න වෙනවා. සමහරලාට රෝහලෙන් නික්ම ගියට පස්සේ එක්ස්රේ කරලා සමහත් අවස්ථාවේ CT ස්කෑන් වගේ කරලා අපි බලනවා මේ තැනත්තාගේ ඒ කොවිඩ් රෝගය නිසා පෙනහළු වලට යම් හානියක් වෙලා තියෙනවද කියලා. ඒ සඳහා විවිධ පරීක්ෂණක් තියෙනවා. CT ස්කෑන් එකක් කරලා බලන්න පුළුවන්. ඒ තැනත්තාගේ අර ඔක්සිජන් නිකුත් වෙන ආකාරය අපිට බලන්න පුළුවන්. ඔක්සිජන් සැචුරේෂන් එක අඩු වෙනවද කියලා බලන්න පුළුවන්. එහෙම වුණොත් වෛද්‍යවරු ඒ එවැනි අවස්ථාවල ස්ටීරොයිඩ් වැනි ඖෂධ ටිකක් වැඩි මාත්‍රාවකින් ටික කාලයකට දෙනවා. ඒතර ඒක තමයි එක පැත්තක්. ඒ කියන්නේ රෝගේ දරුණු විදිහට හැදිච්ච කට්ටිය. තවත් කට්ටිය ඉන්නවා සමහරලාට තරුණ ළමයි. ඒ කියන්නේ රෝගේ බොහොම හැදුනෙම නැති වගේ නිකන් උග්‍රේ අමාරුවක් හැදිච්ච එහෙම නැත්නම් පොඩි උණක් හැදිලා සනීපෙලා ගිය කට්ටිය මාසයකට පස්සේ එනවා විවිධ රෝග ලක්ෂණ ගැන කියමින්. සමහර කට්ටිය කියනවා මට නිින්ද යන්නේ නැහැ කියනවා. මට ඇඟට අමාරුයි කියනවා. මට කන්න බෑ කියනවා. මට රස දැනෙන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් පපුව කැක්කමක් තියෙනවා කියනවා. හුස්ම ගැනීමේ අපහසුයක් තියෙනවා කියනවා. ඒ වගේ නිකන් විවිධාකාරයේ රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා. අපි ඒකට කියනවා ලෝන් කොවිඩ් සින්ඩ්‍රෝම් කියලා. එතකොට මේවා
මේ 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 රෝග ලක්ෂණ නිසා සමහර කෙනෙකුගේ කායික සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයට සහ සමාජය කියන්නේ physical, mental and social කියන අර well-being එක සෞඛ්‍යයට මේක බලපාන්න පුළුවන්. ඉතින් මේවා කෙනෙක් අහම ඉතින් කල්පනාවෙන් අපි මුලින්ම අපි තනත්තාව දැන් මට හඳුනන්නේ ඒ වගේ කියනවා මේක එහෙම එහෙම ඒක දැන් අපි මුල එහෙම පරීක්ෂණ කරලා පරීක්ෂා කරලා කියනවා එහෙම නැත්නම් ඒ රෝගිය මුල් අවස්ථාවේදී හදිච්ච ආකාරය පිළිබඳ අවබෝධයක් අරගෙන අපි තනත්තාට කියනවා බය වෙන්න එපා එහෙම එහෙම දෙයක් නෙමෙයි මේක එහෙම කලබල විතු කාරණයක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් කොවිඩ් හැදිච්ච රෝගයකට වෙන තෙක් පුද්ගලයෙකුට වෙන රෝග තියෙන්නත් පුළුවන්. ඒතර මේ තනත්තාගේ ඔළුව කැක්කුම එහෙම නැත්නම් පපු කැක්කුම එහෙම නැත්නම් හුස්ම ගැනීමේ අපහසුව තියෙන වෙන රෝගයක් හින්දාද වෙන්න පුළුවන්. ඒක නිසා පොඩි ක්‍රමවත් රෝග පරීක්ෂාවක් සහ අදාළ රෝග මේ පරීක්ෂණ එහෙම කරන්න ඕන මේ සම්පූර්ණයෙන් බය වෙන්න එපා කියලා කියන්නේ ඉස්සෙල්ලා. ඉතින් අර ඒ ගොඩක් අපි රෝගින් දකිනවා. හැබැයි එක කට්ටියක් කර මම මුලින් කිව්වා වගේ කියන්නේ කොවිඩ් රෝගය දැඩි ලෙස ආසාදනය වෙච්ච කට්ටිය රෝගේ සුව වුණයින් පස්සේ විශේෂයෙන් ශ්වසන ආබාධ වලට ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කට්ටිය බලා ගන්න ඕන. ඒ වුණාම අපි දකිනවා කොවිඩ් රෝගයෙන් සනීපෙච්ච කට්ටිය කොවිඩ් රෝගයෙන් සනීප වෙනකොට යම් ආකාරයක ප්‍රශ්න ඇති වෙනවා විශේෂයෙන් හෘදයාබාධ වැනි තත්ත්වයන් ඇති වෙනවා. ඒත් අපි මේ පැත්ත ගැන බලා ගන්න ඕන. සමහර රෝගීන් අපි රෝහලෙන් නිදහස් කරනකොට ඒ තැනත්තාට රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ අපි නිර්දේශ කරනවා ටික කාලයක් ගන්න කියලා සමහරට මාස 3ක් හෝ දිගට ගන්න කියලා. එතකොට ඒක ඒ තැනත්තාගේ තියෙන රෝගයේ තියෙන ස්වභාවය සහ ඒක තියෙන බැරෑරුම්කම අනුව තමයි අපි තීරණය කරන්න ඕන මොන වගේ ප්‍රතිකාර වලට යන්න කියලා. වෛද්‍යමනි අපිට තියෙන කාලයත් එක්ක අපි තා ඉක්මනින් ඔබතුමන් මතක් කරා විශේෂණ මතක් කරන්නට අවශ්‍යයි කියලා අපේ ප්‍රේක්ෂකයින්ට මෙන්නත් කරන්නේ සම්බන්ධයෙන් දැන් කොවිඩ් ආසාදිත වූවෙක්ක දෙවැනි මාත්‍රාව ලබා ගත යුත්තේ කොපමණ කාලයකට පසුද ලබා ගත යුත්තේ මේ වගේ ගැටලු කිහිපයක්ම තියෙනවා ඉන්නත් කරන්නේ ගැන අපි ඒ ගැන ඉක්මනින්ම කියමු. ඔව් දැන් අපි ඊටාම ගෞරවයෙන් හැමෝගෙම ඉල්ලා හිටිනවා පළවෙනි එක ඉන්නත් කරන්නේ කරගන්න කියලා හැම කෙනෙක්ම ඒ කියන්නේ රජයෙන් නිර්දේශ කළා තියෙන කෙනෙක් අවුරුදු 12ට වඩා වැඩි කට්ටිය අනාගතයේදී ක්‍රමයෙන් ඉන්නත් කරන්නට මේ භාජනය වෙනවා. එතකොට කෙනෙකුට කොවිඩ් රෝගේ හැදුනොත් එයි පළමු හෝ දෙවෙනි මාත්‍රා ගැනීම සඳහා එතන පළවෙනි දවස් 14 තුළ කොහොමඩක් ගන්න බෑනේ. එතකොට ඒ තැනත්තා ඉන්නේ රෝහලක හෝ ගෙදර නිරෝධානය වෙලා. එතකොට ඒ දවස් 14න් පස්සේ ඕනෑම අවස්ථාවකදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ දවස් 14ට නිරෝධානය වෙලා එහෙම නැත්නම් රෝගයට ප්‍රතිකාර කළා තව දවස් 14ක් ගෙදර ඉඳලා ඊට පස්සේ ගන්න කියලා. ඒ කියන්නේ PCR පොසිටිව් වෙච්ච දවසේ ඉඳලා එහෙම නැත්නම් ඇන්ටිජන් පොසිටිව් දවසේ ඉඳලා මාසයක දවස තමයි මේකේ හොඳම දවස. හැබැයි PCR පොසිටිව් වෙලා එහෙම නැත්නම් ඇන්ටිජන් පොසිටිව් වෙලා දවස් 14 සිට මාසයක් දක්වා ඇතුළත දවසක ගැනීමේ වරදක් නැහැ. එතකොට මාසයක දවසක් කියලා හිතාගත්තා නම් හොඳයි. පළවෙනිෙන් නැතුණත් දෙවෙනිෙන් නැතුණත් අර මාසික ගැප් එක තියාගන්න. හැබැයි දවස් 14කට පස්සේ ඕන අවස්ථාවකදී ගන්න පුළුවන්. වෛද්‍යපිනේ වගේම දැන් මේ එන්නත් කරණය ගැන කතා කරද්දී කාන්තාවක් දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවක් නම් එන්නත් කරණයෙන් කොපමණ කාලයකට පස්සේද මේ ගැන හිතීම සුදුසු වෙන්නේ? එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අපි එන්නත් කරණයයි ඒ දරුවෙක් මේ ප්‍රෙග්නන්සි ප්ලෑන් එක අතර සම්බන්ධයක් නෑ. එන්නත් කරණය කරගන්න මොකද ගර්භණී භාවය කියන්නේ කොරෝනා සඳහා දැඩි අවදානම් කලාපයක්. ඒ කියන්නේ අපි කෙනෙකුගේ වකුගඩුව ආබාධ, ශ්වසන ආබාධ, හෘදය ආබාධ ගැන කියනවා වගේම ගර්භණී වෙනවා කියන්නේ ඉතා නරක තත්ත්වයක්. ඒක නිසා තරුණ වයසින්න කට්ටිය තමන් විවාහ වෙන්න එහෙම නැත්නම් මේ ගර්භණී භාවයට පත් වෙන බලාපොරොත්තුවක් තියෙනවනම් ඒ කට්ටිය තමයි ඉස්සෙල්ලම ඒ වැක්සින් එක ගන්න ඕනේ. ඒ වගේම ගර්භණී අවස්ථාවේ ඕනෑම අවස්ථාවක් ගන්න දැන් රජයේ රෝහල් වලින් ලබා ගන්න පුළුවන් සහ මන්ත්‍රී පෞද්ගලික රෝහල් වලින් නැහැ. එතකොට රජයේ රෝහල් වලින් මේ එන්නත් කරණය ලබා ගන්න පුළුවන්. ඒක නිසා කිසි බයක් ඇති වෙන්න එපා. මොකද ඔතන අපි හිතන්න ඕන යම් ආකාරයකින් මේ රෝගයට ගොදුරු වුණොත් ගර්භණී කාලය තුළ තමන්ගේ ජීවිතය වගේම තමන්ගේ දරුවාගේ ජීවිතයත් අවදානමට ලොම් වෙන්න පුළුවන්. අපිට දැනටමත් ගර්භණී කාන්තාවන් රසක් මේ මරණයට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේ අපි ප්‍රතිකාර කරනවා ඉතා දැඩි ලෙස රෝගාබාධ වෙච්ච කොවිඩ් ආසාදිත ගර්භණී මාතාවන්ට. ඉතින් ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. වෛද්‍යමනි බොහොම ස්තුතියි අපිත් එක්කතු වුණාට. අද මේ කතාබහ ඔබට ගෙනාවේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන වෛද්‍යතුමන්. ඔබට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා නුගසවන වෙනුවෙන් මේ තොරතුරු ඔබට ගෙනාවද.